ුසියව යුක්්‍රණය ක්‍රමණය කොට මේ ගෙවෙන්නේ හාරසිය අනු දෙවන දිනයයි. තම ජීවිතේ පිළිබඳව ියන් ටියයුත්තේ තමන්ව පුටින් බව සෙලෙන්ස්ක පවසනවා. තමන්ව ගාතනය කිරීමට අවශ්‍යවන්නේ රුසිාවට පමණක් වුවත් පුටින් වගාතනය කිරීම මුළු ලෝකේම අපේක්ෂාව බවයි, යුක්‍රණ ජනපති සෙලන්ස්ක පවසන්නේ. මෙ අතර කෙදිනෙක හෝ මෙම යුද්ධය අවසන් වන්නේ ක්‍රිමියනු කලාපය යුක්‍රණය සතුරගත් පසු බවයි යුක්‍රණ ජනපති සැෙස්කිී වැඩදුරටත් පවස ඇත්තේ. දැන් යුක්‍රේණ රුසියා යුදකෙටුම පිළිබඳ සවිස්තර වාර්තාව. රුසිාව යුක්‍රණ ආක්‍රමණය කොට මේ ගවෙන්නේ හාරසියානු දෙවන දිනහායි. යුක්‍රන යුද්ධේදී මේ දක් පක් කාලය තුළ රුසියානු වග්නය කුළි හමුදාවේ සාමාජකින් විසෙක් දහසක් පමිණමියගොස් ඇතැක් යුක්‍රණය පවසනවා. යුක්‍රන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ වක්නය හමුදාවට නැගනිිහිර යුක්‍රේණයේදී දැඩිව හා සිද ඇති බවයි. සෙලෙන්ස්කිට අනුව මෙම යුද්ේදී වගන හමුදසාමාජකින් අසූ දහසකට වැඩියෙන් තුල ලබා තිබෙනවා. එස එහම වක්න කුළලි හමුදාවට මේ නති අහිමිවීමට කිසිවක් නැති පවද. සෙලෙන්ස්කි පවසනවා. පසුගේ වසරේ පෙබරවාරි විසි හතරවනදින ආරම්පුූ මෙම යුතය කවදා හෝ අවසන් වන්නේ කෘමියාව තමන් සතුකරගත් පසු බව සෙලෙන්ස්කි පවසනවා. එසම කෘමියානු වෙරලතරෙන් ඉවත්වසිටන ලෙස යුක්‍රීය රුයානු සංචාරකින්ට අනතුර ඇගවීමක්ත නිකුත් කරති බෙනවා. මෙ අතර සිය ජීවිතය පිළිබඳව බියක් නැති දැයි මාධ්‍යි හමුවකදී පසුකේදිනක යුක්‍රේන ජනාධිපතිවරාගෙන් මාධ්‍යවේදින් වීමසීමක් සිදු කළ. එහිතිී හු පවස ඇත්තේ ජීවිතය පිබඳව බිය යුත්තේ. අන්නව රුසියානු ජනාධිපති පපුටින් බවයි. තමන්ව ගාතනය කිරීමට අවශ වන්නේ රසියාවට පමණක්වත් ලෝකටම පුටින්ව ගාතනය කිරීමට අවශ්‍ය බව යුක්‍රණය ජනාධිපතිවරයා පවස ඇති බවයි විෙස් මාතවාර්තා කරන්නේ. මෙත්‍ර යුක්‍රන ළමුන් ලක්ෂ හතක් පමන රුෂසියාු භූමයට ගෙනැති බව රුසින්ු පාර්ලිමේතුේ ඉහළ මන්ත්‍ර මන්ඩලෙ වන ෆෙඩරේෂන් කවන්සලේ ජාතන්්‍ර කමිට ප්‍රධනයක් පවසනවා. ඔහු පවසන්නන්නේ යුක්ක්‍රනයේ ගැටුම් පවතින කලාපවලින් මෙම ලමුන් මෙලෙස ඉවත් කරගත් බයි. දරු ගැටුම්හවේ. පලායමන් රුසියාවෙන් රකවරණය ලබාගේ නැති බවයි ජාත්‍යන්තර කමිටු ප්‍රධනයක් පවස ඇත්තේ දෙනපතා අලු ස්වේටියෝ සහ ප්‍රවෘල්ති නරමීමට එහත බටන එක කලික් කර සසිත TV සබස්ක්‍රප් කරන්න. අලු සීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලි් කරන්න.